ඊට පස්සේ slow motion කරලා තව බලද්දි මට ඇත්තටම හිතාගන්න බැ මොකක්ද කියලා ඔන්න ඔය දැන් ඔන්න ඔය photo එකේ පේන්නේ ඔය යකඩ වැටු ඩින් අන්න ඒක තමයි ගලපැති දැන් එන්නේ ඔයාලා හොඳට බලන්න මේ video එක තවත් එක විශේෂ තැනකට ඇත්තටම මෙතන සක්වල දොරටුවක් එහෙම නැත්නම් star gate එකක් එක එක මතිමතාන්තර දානවා මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ මෙතෙන්ට ආවට පස්සේ කිහිප දෙනෙක් එක්ක කතා කරලා ඉතින් මම බලාපොරොත්තු වුණා ටිකක් වෙනස් ටිකක් බය හිතෙන කුතුහලයේ පිරුණු උත්තර ගොඩක් හම්බුනේ ඒවත් එක්ක මම දැනගත් තොරතුරු ගැන කට්ටිය කියන හැටියට මෙතන සක්වල දොරටුවක් කියලා තමයි කියන්නේ ඒ කියන්නේ පිට සක්වල ජීවීන් සමග සම්බන්ධ සම්බන්ධතාවය තිබුණු රාවණා යුගයේ සිටන් රාවණා රාවණාගේ පියා රාවණාගේ සිය හැමෝම සම්බන්ධය තිබුණු ස්ථානයක් කියලා තමයි මෙතන හැමෝම කියන්නේ ඉතින් ඒ කියන විස්තර දෙක තවත් විශේෂ දෙයක් මාට කිහිප දෙනෙක් මෙතන ගෝ ඒ මේ සක්වල දොරට අද මේ මොහොත වෙද්දි විවෘත වෙලා කියලා මම දන්නේ විවෘත වෙලා කියන අදහස මොකක්ද කියලා මම හිතන්නේ يعني මෙතනින් තවත් සක්වලකට යන්න පුළුවන් කියන අදහස වෙන්නේ නැති විවෘත වෙලා කියන ගැත්තේ ඒකට කරන්න තියෙන මෙන්න මේ මැද චක්‍රය මැද මම හිතන්නේ මැද නේද මේ මැද දිහා බලාගෙන භාවනා කරන්න ඉතින් ඒකත් සමග විශ්ව ශක්තිය කියන්නේ ඒ විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් තමන්ගේ මානසික මට්ටම තියෙනම් ඒ විශ්වත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියන මතය තමයි තියෙන්නේ මෙතන ගොඩක්ම රස්නේ සාමාන්‍ය මෙතන විනාඩි 10ක් ඉන්නවා කියන එක නම් ගොඩක් අමාරු වැඩක් ඉතින් කොහොම වුණත් මේ මම විනාඩි කිහිපයක් මෙතන ඉඳලා බලනවා ඉතින් මේ අයියේ මේ මෙතන මේ ෂර්ට් එක ගැලවුණ කමන්නේ දාඩි වැටින්ද හොඳයි ප්‍රශ්නයක් නෑ නේද නැත්නම් මේ වැල්දි දිහින්නේ මේක අපහාස කරනවා කියලා මේ තවත් තැනකට ඇවිල්ලා අපි එනා බලමු කොච්චර වෙලාවක් අපිට මෙතන ඉන්න පුළුවන්ද කියලා අනේ මෙතන මේ මං මෙහෙම කරන එක වරදක් නම් මට සමා වෙන්න අපි බලමු විශ්වත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා අපිට මම ඉඳපු කාලෙත් එක්ක මොකක් හරි يعني මගේ අදහසක් කියනවා නම් මෙතන මේ සමහරක් අය රාවණා රජුමා සම්බන්ධ කතා කියනවා මෙතන මේ එහෙම දෙයකට වඩා එහා ගිය අපි හිතමු ඒ සංකල්පයේ පැත්තකින් තියන්න මෙතන තියෙන්නේ මගේ පෞද්ගලික මතය නම් යම් කිසි අපි අර සමහරක් තැන් නිෂ්කලංකයි කිය ඒ වගේ නිදහස කියන දේ උපරිමයෙන් භුක්ති විඳින්න හොල්වන් කරක් කියන දා මගේ අදහස මං හිතන්නේ මේ මෙතන මං වාඩිනාට පස්සේ වලෙන් වගේ අවබෝ නැති වුණාද එහෙම නැත්නම් මට අවබෝ නැහැ කියලා දැනුණා මම දන්නේ නැහැ කොහොමද කියලා අවබෝ තිබුණද මං මෙච්චර අවබෝ හිතේට මට දැනුනේ මේ මං වාඩින වෙලා ඉඳන් අවබෝ නැති වුණා කියලා කියන්නේ අපි හිතමු සානේ බලාකුළු වලින් අවව කව කරන්නේ මට ඒ වගේ දැනුනේ මට කිසිම අවුවකින් එහෙම අපහසුතාවයක් දැනුනේ නැහැ ठीक
වීඩියෝ එක එඩිට් කර කර ඉඳදී මට විශේෂ දෙයක් කියන්න හිතුණා. ඇත්තටම විශ්ව ශක්තිය කියන්නේ මොකක් දින ගැන හොයනවට වඩා ඇත්තටම නිවන කියන දේ හොයන්න විශ්ව ශක්තිය ඇති වෙලා නැති වෙලා යන දෙයක්. නිවන කියන්නේ සදාකාලික සතුටක්. හදවතින් මාදරි වීඩියෝ බල බල ගොඩක් ස්තුතියි. මෙතන තව කීප දෙයක් වෙච්ච දෙයක් කියන්න ඕනේ. මංගල රත්න වල පේන විදිහ සමහරක් දැන් අල්ලනවා රවුමේ. ඇත්තට මෙතන සුදු වැඳගත් කෙනෙක් හිටියා. ආ ඉතින් කිව්වා මේක අල්ලන්න මෙන්න මේ විදිහට මේ අල්ලලා බලන්න මේ විදිහට ඇල්ලුවොත් විශේෂ දෙයක් වෙයි. ඉතින් මේ විදිහට ඉතින් කරා. ඒකත් එක ගොඩක් දේවල් අපි කතා කරා. සමහරක් දේවල් වීඩියෝ එක දාන්න ඕනේ නැහැ කියලා හිතුණා. ඉතින් ඒ හින්දා මේ දේවල් වීඩියෝ කරේ නැහැ. ඒත් අමතරව කියන්න ඕනේ මේ වීඩියෝ එක මුලින් පටන් ගනිද්දි අපිට හම්බවන 3 දෙනෙක් ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ගේ කට ඇතුලෙන් අර දත් දෙකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා දැක්කකුවා අපේ තේකින්ද අපේ යාළුවෙක්. ඉතින් ඒක ටිකක් විශේෂ කාරණයක්. හැබැයි ටිකක් ඒගොල්ලෝ හරි අමුතුයි. එකම අමුතුම සිද්ධියක් වුණ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. වියුස් ගන්න හද බොරු කතාවකුත් නෙවෙයි. ඉතින් ඒ කට්ටිය හරි අමුතුයි. ඒ කට්ටිය විනාඩි ඉස්සරහට වතන ඉන්න බෑ කියලා අභියෝග කරා. එහෙම කරලා ගියා. ඉතින් අර සුදු වැඳගත් එක්කෙනා කිව්වා ඉතින් එයාකුව පුළුවන් ඒවා ඉන්න කියලා. ඉතින් ඒ සුදු වැඳගත් එක්ක අන්තිමලම කිව්වේ ඒ කට්ටියට ඉන්න බෑ එතන. ඔයාට ඉන්න පුළුවන් වුණාට මොකද මේ ලෝකේ කළු සුදු කියලා දෙකක් තියෙනවා. එතන ලොකු කතාවක් එයා කිව්වේ කෙටියෙන්. මේ ලෝකේ සමහරක් දේවල් තියෙනවා. එතන අපි නොදන්න ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ බලු බාලට හැමදාමත් කියන වගේ හදවතින් මාදරි. ඇත්තටම මේ මමත් කවදාවත් හිතපු නැති සිද්ධියක් වුණා. මේ වීඩියෝ එකේ හදලිවල මම අන්තිමට බලද්දි මේ මම දැක්ක සුදු පාට එළියක් එනවා. ඉතින් ඔයාලා මම පෙන්නන්නම් ඒ එළිය මොකක්ද කියලා. ආපහු බලන්න. අන්න එතෙන්දි එළියක් එනවා. ඒ එළිය මොකක්ද කියලා මට හිතාගන්න බැරුණා. ඉතින් මං හිතුව මොකක් හරි මේ එක්ක කැමරාව හෙලිලා එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් මම ඒක ස්ලෝ මෝෂන් කරලා සාමාන්‍යයෙන් අපි ඒ වගේ දෙයක් ස්ලෝ මෝෂන් කරාම ඇත්තටම එළිය වැඩිපුර පේනවා. ඉතින් මේක ස්ලෝ මෝෂන් කරාම මට මුකුත්ම නෑ වගේ. හරියට මෙන්න මේ වගේ. ඊට පස්සේ මම තව ස්ලෝ මෝෂන් කරා. ඊට පස්සේ එතකොට තමයි මම දැක්කේ මොකක්ද කියලා හිතාගන්න බෑ මේක. අමුතු දෙයක් නිකන් සුදු පාටට හුරු දෙයක් ගල පැත්තේ ඉඳන් මං ඉන්න පැත්තට එනවා. ඉතින් ඒක මම තව zoom කරා. ඊට පස්සේ ස්ලෝ මෝෂන් කරලා තව බලද්දි මට ඇත්තටම හිතාගන්න බෑ මොකක්ද කියලා. ඔන්න ඔය දැන් ඔන්න ඔය ෆොටෝ එකේ පේන්නේ යකඩ වැටුඩින් අන්න ඒක තමයි ගලපැති ඉඳන් එන්නේ. ඔයාලා හොඳට බලන්න මේ වීඩියෝ එක.